ඒකයි බය නැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කියන්නේ. සෑමදා අලුත් වන නොකියා. ආචාර්ය ජයනත් මනුරත්න මහතා උපත ලබන්නේ 1948 වසරේදී. නෝරෙලි දිස්ත්‍රික්කයේ දෙහිපේ ග්‍රාමයේ උපත ලද ඔහු දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා පොරමඩුල්ල මධ්‍යමහා විද්‍යාලයට ඇතුළත්ව තිබෙනවා. ජයනත් මනෝරත්නයන් මුල්වරට වේදිකාවට පිවිසෙන්නේ සුනිල් ශ්‍රියානන්දයන්ගේ අස්පගුඩුම් නම් පාසල් වේදිකා නාට්‍යයෙන්. පෙරදිනිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර මහතා හඳුනා ගැනීමෙන් මනමේ සිංහබහු වැනි නාටකවල සුළු චරිත රඟපෑ ජයනත් මනෝරත්න මහතාට ප්‍රේමති ජායති සෝකෝ නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට අවස්ථාවක් හිමි වුණා. 1980 වසරේ රචනා කළ මහගිරිදඹ මනුරත්න මහතා රචනා කොට නිෂ්පාදනය කළ ප්‍රථම නාට්‍යයයි. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්ර, සුගතපාලද සිල්වා, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලපත්ති සහ හෙන්රි ජයසේන යන මෙරට විශිෂ්ටතම නාට්‍යකරුවන්ගේ වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වීමේ විරල අවස්ථාව ජයනත් මනුරත්නයන් හිමිකර ගැනීම විශේෂත්වයක්. අන්තරේලා, පුත්‍ර සමාගම, සඳගිර, ගුරුතරුව, වෙස්සන්තර, සොක්‍රටිස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු, කනීරුමල්, සුදුරෙදි හොරු, බූර්වා මහත්තයා සහ සෙල්ලම් නිරිඳු ආදී වේදිකා නාට්‍ය රසකට ඔහු රංගනයෙන් දායකත්වයේදී තිබෙනවා. ඔහු ටෙලිනාට්‍ය සහ සිනමා රංගතරයෙකු ලෙස කලාක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෙක්. හොඳම වේදිකා නළුවා, ටෙලිනාට්‍ය නළුවා මෙන්ම හොඳම චිත්‍රපට නළුවා යන අංශ තුනින්ම සම්මානයට පාත්‍ර වූ මනෝරත්නයන් ස්වකීය වේදිකා නිර්මාණ රසකටම රාජ්‍ය සම්මාන දිනා ගැනීමට සමත් වුණා. වෘත්තියෙන් කථිකාචාර්යවරයෙකු වන ජයනත් මනුරත්න මහතා ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, නිෂ්පාදකවරයෙකු සහ ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස සිය මෙහෙවර ඉටු කරමින් අද අලුයම ජීවිතයට සමුදුන්නා. මේ යන විට 71 වියේ පසු වූ ඔහු දෙදරුපියෙක්. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට නියමිතයි. Maxis, number one tie in Sri Lanka.